අදත් අපි ඔයගොල්ලෝ ගාවට එන්නේ තවත් වටිනා සහ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් අය අහන ඉන්ග්‍රීඩියන්ට් එකක් සම්බන්ධයෙන්. පීසා එකක් කිව්වොත් හැමෝම දන්නවා දැන් මොසරෙල්ලා චීස් දාන්න ඕන කියලා. කොහොමද මේ මොසරෙල්ලා චීස් හැදෙන්නේ? කොහෙන්ද මේ මොසරෙල්ලා චීස් එන්නේ කියන එක ඔබ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. චීස් වර්ග අනන්තවත් තියෙනවා. ඇයි අපි පීසා එකකට මොසරෙල්ලා චීස් පාවිච්චි කරන්නේ? මූලික වශයෙන්ම මොසරෙල්ලා චීස් එක අපි හදනකොට භාවිත කරන්නේ කිරි. චීස් වර්ග අතුරේ ඉතාම ඇඟට හොඳ චීස් වර්ගයක් තමයි මේ මොසරෙල්ලා චීස් එක. මේ චීස් එක ලෝකෙට එන්නේ ඉතාලිය හරහා. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඉතාලිය කිව්වම පැස්ටා වලට චීස් වලට ගොඩාක් ජනප්‍රිය රටක් කියන එක. ඒ විතරක් නෙවෙයි මේ චීස් එකේ තව විශේෂ වැදගත්කමක් තියෙනවා. මේක හොඳට ඇදෙන සුළුයි. ඒ කියන්නේ බේකින් ඩිෂස් වලට ඉතාම සුදුසු චීස් එකක් තමයි මොසරෙල්ලා චීස් එක. ඔයගොල්ලෝ ගොඩක් අය අහනවා ඇයි මොසරෙල්ලා චීස් එක වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්න බැරි කියලා. ප්‍රධාන වශයෙන් මේකේ හේතුව තමයි මේ චීස් එක හොඳට ඇදෙන එකක්. ඒකින්ද ගොඩක් වෙලාවට පීසා එකට එහෙම නැත්නම් බේක් ස්පැගටි එකට එහෙම නැත්නම් බේක් පැස්ටා එකට ගොඩාක් උචිතයි. ඉතින් මේවා තමයි ප්‍රධාන කරුණු මොසරෙල්ලා චීස් එකේ. ඔයගොල්ලන්ට පුළුවන් අත්හදා බලන්න. මේක කුකින් චීස් එකක්. අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරනවා නම් ඕගොල්ලෝ කුක් කරලා තමයි කෑම පිසලා තමයි මේක ඔයගොල්ලන්ට